බන්ටිගේ අම්මයි තාත්තයි එක්ක රෙහාන්ලත් බන්ටිව හොයන්න යනවා. ඉතින් අඟුලානට යයිද. හැබැයි රෙහාන්නේ ගියානේ. රෙහාන්ට පොඩි හරි සැකයකට අඟුලානට අම්මලත් එක්ක ගියොත් නම් බන්ටි එහෙ ඉන්නව දකිනවා. එහෙම දැක්කොත් කියන්න පුළුවන් බන්ටි රෙහාන්ගියට පස්සේ ආවේ කියලා. ඉතින් මහත්තයා කිව්ව කතාව කිව්වට පස්සේ වැලහින්නක් වගේ අඬනවා කියලාත් කියයි. කට්ටියම ඉදිරි පිට බන්ටි මහත්තයාගේ කකුල අල්ලගෙන අඬ අඬ සමාව ඉල්ලනවා. කට්ටියටම මේ දේවල් දැකලා ගොඩක් දුකයි. අම්මයි තාත්තයි උනත් වැරදි වලට සමාව ඉල්ල ඉල්ල අඬනවා. ඒ ඇස්සේ බන්ටිගේ යාළුවෝ ටිකත් එහෙමම තමයි. රෙහාන්ට හිතාගන්න බැරි වෙනවා බන්ටි නිසා මෙච්චර කට්ටියක් විඳවන එක ගැන. ඒ වගේම මේ යාළුවා ගැනත්. අනික රෙක්සිත් රෙහාන්ට එක එක දේවල් කියනවා. ඔන්න දෙන්න ටිකක් තනි වෙලා ටිකක් කතා කරලා බන්ටිව ගෙදර එක්කරගෙන යන්නම් කියලා කියනවා. ඩිවෝස් වෙන්නේ නැහැ කියලා. මොකද බන්ටි කියනවා එයාට සල්ලි වලට වඩා, ගෙවල් දොරවල් වලට වඩා, යාන වාහන වලට වඩා එයාට වටින්නේ එයාගේ මහත්තයා කියලා. ඉතින් මේ මොකුත්ම එයාට එපා කියනවා. එයාට ඕන මහත්තයා විතරයි කියලා කියනවා. අන්නේ නිසා වෙන්නේ නැති රෙහාන්ගේ හිත කීරි ගැහිලා යන්නේ. කොහොම වුණත් කරපු බොරුවට රෙහාන් සමාව දෙන්න නම් තව ටික කාලයක් යයි. හැබැයි කට්ටියම ආපහු ගෙදර ආවොත්, ගෙදරේදී ප්‍රීටාන්ට ගෙදර හිටියොත් එයාට හිතාගන්න බැරි වෙයි නේද මේ දේවල්. ඉතින් මේ විදියට කතාව ඉදිරියට ගලාගෙන ගියොත් හොඳයි නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.